යෝගයක් මගින් ගොඩ නැගුණ සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. යුගයක් මගින් ගොඩ නැගුණු අභිමානනීය හෙළ පරපුරක විශිෂ්ටත්වය ලෝකයා වෙතම කියාපාන මහා අද්විතීය මෙහෙවරක් සිද්ධ කරන්නට බෞද්ධ හා මාධ්‍යාලය මූලිකත්වයේගෙන කටයුතු කරන මෙවැනි කාල පරාසයක් තුල ඊට පූර්වගාමීව පින්බර උදෑසන වැඩසටහන සෑම දිනකම උදෑසන 8:30ට සජීව ලෙසින් අප ආරම්භ කරන්නේ ඒ හෙළ පරම්පරාවේ විශිෂ්ටත්වයට උරුමකම් කියන මහා යතිවරු, මහා රජවරු, ගිහි නායකයන් අනුස්මරණය කරමින් ඒ අප්‍රමාණ ගුණ කදම්බය ඔබට දැනුම්වත් කිරීමේ අරමුණ පෙරදරිවයි. ඉතින් අද දවසේදීත් ඒ වෑයම සඳහා නොවේසේ නම් මේ මාධ්‍ය මෙහෙවර සාක්ෂාත් කරගන්නට මීට දස වර්ෂයකට පෙර ආතුව බෞද්ධ හා මාධ්‍යාලය නිර්මාණය කරමින් ලක්වාසීනට පමණක් නෙවෙයි ලෝවාසීනටම සෙත සලසන්නට නායකත්වයේගෙන කටයුතු කළ කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශවර බෞද්ධ හා මාධ්‍යාලයේහි ගරු සභාපති දුරන්දර සම්බුද්ධ ශාසන විශ්ව කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමින් වහන්සේ දොහොත් මුදුනත් හිතබා නමස්කාර පූර්වකව මා පිළිගන්නවා. සාදු සාදු සාදු. පින්වත්නි, මේ බෞද්ධ පුනර්ජීවය සඳහා වූ ප්‍රදර්ශනාත්මක කුටි ඉදිවනවා වාගේම එළඹෙන වෛශාඛ්‍ය මංගල්‍යය නිමිති කරගනිමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් රාශියකගෙන්ම සුසැදී මේ මහානීය පින්කම සාර්ථක කරගන්නට දිනපතා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ පින්කම සාර්ථක කරගන්නට ස්වකීය දායකත්වයන් ලබා දෙනවා. එහිදී ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට පැමිණ බොහෝ දෙනා මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දෙනවා. ඒ වගේම අපේ ශාඛා කාර්යාල පිහිටා තිබෙන මහනුවර අස්කිරි ගෙඩිගේ රාජ මහා විහාරස්ථානයටත්, කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරස්ථානයටත්, අපේ දක්ෂිණ ශාඛාව පිහිටා තිබෙන මාතර වෙහෙරහේන පූර්වාරාම රාජ මහා විහාරස්ථානයටත්, ඒ වගේම අපේ ගම්පහ ශාඛාව පිහිටා තිබෙන ගම්පහ දෙල්ගොඩ නාරංවල ගුණරතන සම්බෝධි සෙවණටත් බොහෝ දෙනා පැමිණ තම තමන්ගේ දායකත්වය ලබා දෙනවා. ඉතින් ඒ සියලු දෙනාටම අප පුණ්‍යානුමෝදනා පළ කරන්නේ මේ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ ත්‍රි මංගල්‍ය සිහිපත් කරමින් බෞද්ධ මාධ්‍යාලය සිදු කරන මේ කාර්යයට තමන්ගේ දායකත්වය ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම බොහෝ දෙනා මූල්‍යමය ආධාර අපේ ගිණුම් අංකවලට බැර කරනවා. ඒ සියලු දෙනාටමත් අපේ හෘදයාංගම ප්‍රණාමය පුද කරන්නට මේ අවස්ථාවක් කරගන්න කැමතියි. මැයි මාසේ 9 වෙනිදා පූජනීය කිරම විමලජෝති නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පූජනීය කුරුදුවත්තේ ගුණරතන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ උදෑසන චීරපායාස බුද්ධ පූජාමේ පාත්‍ර 1008කින් සමන්විත මහා බුද්ධ පූජාවටත්, ඒ වගේම දහවල ව්‍යංජන 1008කින් සමන්විත මහා බුද්ධ පූජාවටත්, සවස ඖෂධ පූජාවටත් ස්වකීය දායකත්වයේ පූර්ණ අනුග්‍රහය අපට ලබා දෙනවා. ඒ වගේම එළඹෙන වෙසක් පුන් පොහෝදා උදෑසන කිරියාහාර බුද්ධ පූජාව පින්වත් සුරණි සේනානායක මහත්මියගේ නිවසේ සිටයි අලියතුන් සහිත දර්ශනීය පෙරහැරකින් අප වැඩම කරවන්නේ. ඒ වගේම එදා වෙසක් පුන් පොහෝදා දහවල බුද්ධ පූජාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම මූලස්ථානය පිහිටි නිදහස් චතුරාර්ය පරිශ්‍රයේ අසල සිට බොහොම දර්ශනීය පෙරහැරකින් වැඩම කරවන්නට සියලු කටයුතු මේ වන විට සංවිධාන බෙමින් පවතිනවා. ඉතින් ලෝකයේ බිහිවුණු අග්‍රගණ්‍යම ශාස්ත්‍රූ නායකයාණන් වහන්සේ උදෙසා පූජා කෙරෙන මේ මහානීය පින්කමට සහසම්බන්ධ වන්නට දායක වන්නට ඔබටත් අවස්ථාව තිබෙන වග සිහිපත් කරන්නට අප කැමතියි. එවන් වූ පින්කමකට තමන්ගේ දායකත්වය ලබා දෙන්න අද දවසේදී බෞද්ධ මාධ්‍යාලයට නිබඳවම හිත ඇති පින්වත් මහත්මාණන් කෙනෙක් පැමිණ තිබෙනවා. ඔහු නමින් ස්වර්ණදාස හේරත්, විශේෂයෙන්ම බෞද්ධ ගුවන්විදුලියේ තේමා වාදන නිර්මාණය කරන්නට
ස්වේච්ඡාවෙන්ම තමන්ගේ දායකත්වයේ සඳහා ලබා දී තමන්ගේ නිර්මාණ කුසලතාවෙන් මේ සදැහැති ජනතාවට පිබිදීමක් ඇති කරන්න එතුමා තමන්ගේ හඬින් දායක වෙනවා වගේම තමන්ගේ නිර්මාණ කෞශල්‍යයෙන් දායකත්වයේ ලබා දෙනවා. ඒ වගේම සෑම පින්කමක්ම අප සංවිධාන කරද්දී එතුමාට හැකි ආකාරයෙන් එතුමාගේ මූල්‍යමය ආධාරයන් පරිත්‍යාගයන් විදිහට පූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමින් වහන්සේට ඒ පරිත්‍යාගයන් ලබා දෙනවා. අදත් එතුමන් පැමිණ තිබෙනවා මේ මහානීය පින්කමකට රුපියල් 50,000ක මුදලක් පරිත්‍යාග කරමින් ස්වකීය දායකත්වයේ ලබා දෙන්න. ස්වර්ණදාස හේරත් මැතිතුමන්ට ආරාධනා කරනවා සජීවී ලෙසින්ම පූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමින් වහන්සේට ඒ පරිත්‍යාගය සිද්ධ කරන්න. විශේෂයෙන්ම එතුමා ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙක්, ඒ වගේම ව්‍යාපාරිකයෙක් විදිහටත් කටයුතු කරනවා. මෙවැනි උදාරතර කටයුතු සිද්ධ කරන්නට පූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමින් වහන්සේට නිබඳවම ශක්තියක් වෙමින් එතුමාගේ දායකත්වය ලබා දෙනවා. ඉතින් මේ උතුම් පින්කම, මේ උතුම් ක්‍රියාදාමය පිළිබඳව ඔබව දැනුම්වත් කරන්නටත්, පොදුවේ සියලු දෙනාටම පින්පෙත් අනුමෝදන් කරන්නටත් පූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වකව මා ඇරයුම් කරනවා. සද්ධාවන්තේ වාසනාවන්ත පින්විතුනි, බෞද්ධයන් වන අප හැම දෙනාටම බුදුරජාණන් වහන්සේගේ ජන්මදිනය, බුද්ධත්වයට පත්වුණු උතුම් දිනය, උන්වහන්සේ 45 වසක් ලෝ සතුන් වෙත පතල මහා කරුණාවෙන් එක මොහොතක් තප්පරයක් මිනිත්තුවක් අපතේ යවන්නේ නැතුව දෙවියන් සහිත ලෝකේට අසීමිත සේවාවක් සිද්ධ කරලා ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවදාලෙත් වෙසක් පොහොය දවසක. ඉතින් මේ ත්‍රිමංගල්‍ය නිමිති කරගෙන අවුරුදු දහස් ගාණක් තිස්සේ අපේ බෞද්ධ ජනතාව බුදුරජාණන් වහන්සේ ආමිස ප්‍රතිපත්ති පූජාවෙන් පූජා පවත්වලා තිබෙනවා. ඉතින් අපේ ඉතිහාසය ගත්තහම මහා වංශේ සඳහන් වෙනවා අපේ රජවරු සිදු කළ මහා වෙසක් පින්කම් පිළිබඳව. දුටුගැමුණු මහරජතුමානන් වෙසක් උත්සව 24ක් සිදු කළ බව සඳහන් වෙනවා. එතුමා අවුරුදු 24ක් රාජ්‍යය කළා. අවුරුදු 24ක්ම ඉතාම උතුම් ලෙස වෙසක් උත්සව පැවැත් වූ බව සඳහන් වෙනවා. ඒ වගේම සද්ධාතිස්ස මහරජතුමා එතුමාගේ සොහොයුරායින් පස්සේ රාජ්‍යත්වයට පත් වුණු එතුමාත් අල තමන්ගේ සොහොයුරා සිද්ධ කරපු පින්කම් කිසිම අඩුවක් නැතුව එලෙසින්ම සිද්ධ කළා කියලා සඳහන් වෙනවා. ඒ වගේම මහා පෙරකුම්බා මහරජතුමන්, මහසින් රජතුමා, ධාතුසේන රජතුමා, බාතිකාමී රජතුමා, විශේෂයෙන් වලගම්බා රජතුමා, භාතිකාභී රජතුමන්, සන්නමාලි චෛත්‍යයේ සුවඳ කල්ක ගල්වල සමන් මල් ඒ කල්කවල ඔබ්බලා මුළු චෛත්‍යෙම සමන් මලින් බසලා, ඒක ලේසි කාරණයක් නෙමේ, රුවන්වැලි මහා සෑය සමන් මලින් වසනවා කියන එක. සමන් මලින් බසලා අබේ වෙමින් තිසා වෙමින් යන්ත්‍රානුසාරයෙන් ජලයේ ඉස මහා පූජාවක් පවත්වලා තියෙනවා. මහමලුවේ ගිතෙල් පහන් සුවඳ තෙල් පහන් යොදා මහා පහන් පූජාවක් පවත්වා තිබෙනවා. ඒ වගේම වලගම්බා රජතුමත් එලෙසින්ම මහා පින්කම් මහා උතුම් ලෙස මේ වෙසක් උත්සවයේ පවත්වා තිබෙනවා. ඉතින් ඒ විදිහට තමයි පුරාණ ලංකාවේ රජවරු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා පවත්වා තිබෙන්නේ. ඒව අසත්‍රුස මහ පින්කම්. ඒ වගේම අපේ ලංකාවාසී ජනතාව වෙසක් දවසට ඈත එපිට බින්තැන්නේ පැල්පතකට ගියත් වෙසක් දවසේ අපිට දකින්ට ලැබෙනවා බෞද්ධ කුඩයක් කෙල්ලලා, වෙසක් පහන් කූඩුවක් කෙල්ලලා, පොල්තෙල් පහනක් තල්වෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයෙන් උන්වහන්සේට පූජෝපහාර පිණිස. දුගී පැල්පෙතේ ඉඳලා මහා රජමෙදුර දක්වාම සෑම දෙනාම වෙසක් දවසට බුදුරජාණන් වහන්සේට උපහාර පූජා පවත්වනවා. බොහෝ දෙනා සිල් සමාදන් වෙනවා,
එවගේම බුද්ධ වන්දනා ආදී මහා පින්කම් වලට සහභාගි වෙනවා. ඉතින් මෙවර ලංකාද්වීපයේ වෙසක් දින උත්සවේ ඉතාම උත්කර්ෂවත් අන්දමින් සමරන අවස්ථාවක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලවා මේ වෙසක් දවස ජාත්‍යන්තර පිළිගැනීමේ දිනයක් බවට පත්කළේ මේ රටේ සිටිය අග්‍රගණ්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වෙච්ච ජාත්‍යන්තර කීර්තියට පත්වෙච්ච මහා උගතෙක් වුණු අපේ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමන් එමැතිතුමා. එතුමා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන ඒ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මහා සංගමේ සභාපති වෙලා, එවැගේම එතුමාගේ පින්තූරයක් අදත් ඒ විශ්වවිද්‍යාලයේ දර්ශනය කරලා ප්‍රදර්ශනය කරනවා. ඒ තරම් ලෝකේ අද ජනාධිපතිවරු, අගමැතිවරු බොහෝ දෙනෙක් එතුමා සමග එකට ඉගෙන කියා ගත්තාය. ඉතින් එතුමා බුදු දහම ගැන මහා ගෞරවයකින් කටයුතු කළා. බුදු දහම වැළඳගෙන බුදුරජාණන් වහන්සේට කරන්ට පුළුවන් ඉහළම ගෞරවයේ ලෙස මේ වෙසක් දවස ජාත්‍යන්තර පිළිගැන්ත දිනයක් බවට පත් කරලා එස්සක් ජාතීන්ගේ සංවිධානයේ පවා අද වෙසක් දවස සමරනවා. සියලුම සමාජික සමාජිකාවන් ඒ සේවය කරන ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ඒ මූලස්ථානයේ වෙසක් දවස අනුස්මරණය කරමින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විශේෂ දේශනා පවත්වනවා, උපහාර දක්වනවා. ඒ විශේෂ දෙසුම් සඳහා ලෝකේ කීර්තිදර උගතුන්ට ආරාධනා කරනවා. ගියවර ඒ වෙසක් උත්සවයේ දෙසුම පැවැත්වන්ට යෙදුණේ ඇමරිකන් ජාතික ආචාර්ය බෝධිස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ බුදුදහම පිළිබඳ ප්‍රාමාණික මහා උගතෙක් හැටියට ලෝකෙ පිළිගත්ත කෙනෙක්. උන්වහන්සේ තමයි දේශනාව පැවැත්වූ. උන්වහන්සේ ලංකාවේ මහණ වෙලා ලංකාවේ විපසම්පදාම ලබාගෙන එවගේම තනියම පාලි ඉගෙනගෙන ත්‍රිපිටකේ කියවලා ඉංග්‍රීසි භාෂාවට බුදුදහම බුද්ධ දේශනා පරිවර්තනය කරමින් ලෝකේ විශාල සේවාවක් කරනවා. ඉතින් මිදිහේ ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ජාත්‍යන්තර වෙසක් දිනය එදා අද දක්වාම අනුස්මරණය කරන අතර තායිලන්තයේහි බැංකොක් නගරයේ ජාත්‍යන්තර වෙසක් කුලලක් පැවැත්වුවා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග. ඉතින් ඒ වෙසක් උත්සවයේ මෙවර ශ්‍රී ලංකාද්වීපේ පවත්වන්නේ විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තුරු රටවල් 70 ගණනක් මේ සඳහා සහභාගි වෙනවා. විශේෂයෙන් අපේ බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මෙතිතුමන්ගේ මහත් කැපවීම නිසා, එතුමාගේ තිබෙන බලවත් උනන්දුව නිසා, ජනාධිපතිතුමන්ගේත් අගමැතිතුමන්ගේත් පූර්ණ සහයෝගය ලබාගෙන අතිපූජනීය මහානායක සාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආශිර්වාදයේ තිව මේ වෙසක් මහා උළෙල ශ්‍රී ලංකාද්වීපේ පවත්වන්නේ. ඉතින් ඒ නිමිති කරගෙන මේ රටේ අද විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙලා තිබෙනවා. බෞද්ධයා නාලිකාව ආරම්භ කරලත් මේ අවුරුද්දට වසර 10ක් පිරෙනවා. ඒ බෞද්ධයා නාලිකාව නිසා මේ රටේ පමණක් නොව විදේශ රටවල පවා ලක්ෂ සංඛ්‍යාත අපේ බෞද්ධ ජනතාව දිනපතාම බුදු දහම පිළිබඳව මහත් වූ සැලකිලිමත්ව ධර්ම ශ්‍රවණ, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ආදී නානාවිධ බෞද්ධ වැඩසටහන් වලට සවන් දෙමින් බුදු දහම පිළිබඳ මහත් වූ ප්‍රසාදයකින් තමන්ගේ චරිත සංවර්ධනයේ සඳහා ගුණනුවණ දියුණු කර ගැනීම සඳහා මේ බෞද්ධයා නාලිකාවාද බෞද්ධ ජනතාවට කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් දසවර්ෂයක් සම්පූර්ණ වෙන මේ අවස්ථාවේදී මේ ජාත්‍යන්තර වෙසක් කුලලට සමගාමීව සුවිශේෂී මහා පින්කම් සමරුම් උත්සව රාශියක්
බෞද්ධයා නාලිකාවද සංවිධානය කර තිබෙනවා. ඒ පින්කම් අතර සුවිශේෂතම මහා පින්කම හිටේට මා දකින්නේ මීට පෙර ලංකාවේ කිසිදු කලෙක සිදු නොකළ අසිරිමත් බුද්ධ වන්දනාවක්, අසිරිමත් බුද්ධ පූජාවක්, බුද්ධෝපස්ථානයක්, බුද්ධානුස්සති භාවනාමී වැඩසටහනක් සම්බෝධි විහාරස්ථානි පැවැත්වෙනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වේ ප්‍රාර්ථනා කරගෙන සසර සැරිසරණ අවදීහි උන්වහන්සේට උන්වහන්සේ සිතින් බුදු බව ප්‍රාර්ථනා කරපු අවදී උන්වහන්සේට සියසින් දකින්ට ලැබුණු 5,12,000ක් බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ප්‍රතිමා බුදුරු නිර්මාණය කරලා එකම තැනක මේ 5,12,000ක් 12,028 නමක් උදෙසා උදේසන කිරියාහාර බුද්ධ පූජාව පවත්වනවා. දහවල ව්‍යංජන 1,008කින් සමන්විත 108ක් ඉපෙරෙනි සහල් වර්ගවලින් වස විස නැති මහා බුද්ධ පූජාවක් පවත්වනවා. මේ කසිරිමත් පින්කමක්. ඒ වගේ මේ දානී පිළියෙල කරගන්නෙත් පුදුම සද්ධාවකින් මහත් ගෞරවයකින්. අර බුදුරජාණන් වහන්සේගේ දවස කොසල් මහරජතුමාට බුදුරජාණන් වහන්සේට කවුරුත් නොකළ විදිහේ දානයක් පූජා කරන්නට හිතුණා. මල්ලිකා දේවියට මතක් කළා. මල්ලිකා දේවිය මහා දක්ෂ, මහා ඥානාන්විත, බොහෝම දුරදක්නා නුවණ තිබිච්ච මහා පිංඇති කාන්තාවක්. ඔය මල්ලිකා දේවිය අතිශයින් දක්ෂ කාන්තාවක්. මල්ලිකා දේවිය කිව්ව, "මහරජ, ඒ ගැන කලබල වෙන්න එපා. ඕක එහෙටි දෙයක් නෙවෙයි. මම මේ රටේ කිසිවෙකුට කරන්න බැරි විදිහේ දානයක් අපි බුදුරජාණන් වහන්සේට පූජා කරමු" කියලා රාජ භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙන මල්ලිකා දේවිය සඳුන් සහ සල් රුක්ෂ සොයාගෙන ඒ තුලින් මණ්ඩප සකස් කරවා, ඒ වගේම සුවඳ ඔරු තනවා, සුවඳ මල් යොදාගෙන මුළු රජමාලිගයම සුවඳවත් ලෙස අලංකාරවත් ලෙස සරසලා රජමාලිගේ සුරූපීම කාන්තාව සර්වාභරණයෙන් සරසවලා ඒ සුරූපී කාන්තාවන් ලවා සුවඳ අඹරවමින්, සුවඳ විසුරුවමින්, ඒ වගේම උඩුමියන් බැඳ මහා ගෞරවයකින් බුදුරජාණන් වහන්සේ උදෙසා මහා දානයක් පූජා කළ 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා ඇතුළු 500 නමක් රහතන් වහන්සේලාට ඒ දානී ටිකේන අසද්දෘස මහා දානී කියලා එතුන් 500ක් යොදාගත්තා ඒ දානීට. හැම ස්වාමින් වහන්සේ පිටිපසම ඇතෙක් මුතුකුඩයක් උසුලාගෙන ඉන්න සැලැස්සුවා. ඒ විදිහේ මහ පිංකමක් ඔය මල්ලිකා දේවිය සිද්ධ කළා කොසල් මහරජතුමා ප්‍රධාන කරගෙන. ඒ විදිහේ අසද්දෘස මහා දානයක්, මහා බුද්ධ පූජාවක් අපි මේ ස්ථානේ පිළියෙල කරනවා. ඒ විදිහට උඩු වියන් බඳලා සුවඳ මල්, සුවඳ දුම් යොදාගෙන, ඒ වගේම පිරිත් දේශනා කරමින්, ඒ වගේම සක් පිඹිමින්, මගුල් බෙර පංචතූර නාදය ඇතිව බොහෝම ගෞරවාන්විතව ඒ මහා දානී පූජා කරන්නේ. ඉතින් රජේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමී වෛද්‍යවරු සිය දෙනෙක් පමණ වෛද්‍යවරයන් මේ දානේ සකස් කරන්නට පැමිණෙනව බොහෝම සද්ධාවෙන්. ඒ වගේම අපේ සද්ධාවන්ත දායක දායිකාවන්, ඒ වගේම අපේ ජැක්සන් ඇන්තනිත් මහත්මාගේ මෙහෙවීම උඩ මේ විහාරස්ථානයට පැමිණෙන බණ අහන සද්ධා සම්පන්න කලාකරුවන් රාශියක්, ඒ ජනප්‍රිය ගායක නිලියක් මෙනු අපේ මාලිනී පොන්සේක මෙතිනිය ආදී රංජන් රාමනායක මහත්මාදී හැම දෙනාම බොහෝම කැමැත්තෙන්, බොහෝම ශ්‍රද්ධාවෙන් මේ බුද්ධ පූජාව සකස් කරන්නට එදා කලාකරුවන් රැසක් මේ ස්ථානයට පැමිණෙනවා. පෛත්‍යවරු සදහැවතුන් සෑම දෙනාගේ මහත් වූ ගෞරවයෙන් ඒ බුද්ධ පූජාව පිළියෙල කරනවා. 1,008ක් ව්‍යංජන
108ක් අපේ පැරණි සහල් වර්ග ඔය සුවඳල් එවගීම කළුහි නෙටි රතුහි නෙටි මඩතවාලු ආදී අපේ පරණ සහල් වර්ග ඒ කිසිම දෙයකට වශවිස යොදාගත් දේවල් නැතිව ඒ පිරිසිදු බුද්ධ පූජාව පිළියෙල කරලා දාර්ශනීය පෙරහැරකින් වැඩම කරලා තමයි පූජා කරන්නේ. සන්ධ්‍යා භාගයේ 108ක ඖෂධ සහිත මහා බුද්ධ පූජාවක් පවත්වනවා. ඒ වගේම පින්වතුනි මේ සියලු පින්කම් සිද්ධ කරලා අපි තාම කෘතවේදී අනුස්මරණයක් සිද්ධ කරනවා. අපි රට දය සසුන නංවාලන්නට ලයදී උරදී ක්‍රියා කළ සියලුම සංඝ පීතෘන් වහන්සේලා සිහිපත් කරනවා. අපේ රට රැකදුන්න සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරපු සියලු රජදරුවෝ සිහිපත් කරනවා. ඒ වගේම ලංකා බුද්ධ ශාසනය රැකගන්න ලයදී ක්‍රියා කරපු ඕල්කට්තුමන්, ඒ වගේ මියුසියස් මෙතිනිය, ඒ වගේම සර් එඩ්වින් ආනෝල් පඬිතුමන්, රීච් ඩේවිඩ් මෙතිතුමන්, ඒ වගේම මේ බුද්ධ ශාසනයේ සිංහලකම රැකගන්න විදේශ රටක ඉඳලා මේ රටට ඇවිල්ලා පැවිදි වෙලා අපේ නිදහස් සටනට පණ දුන්න ටිබෙට් ජාතිකේස් මහින්ද ස්වාමීන් වහන්සේ ආදී ඒ විදේශීය උතුමන් පවා සිහිපත් කරමින් ඒ අය වෙනුවෙන් ප්‍රදර්ශන කුටි 100ක් ඉදි කරලා ඩී.එස්. සේනානායක විද්‍යාලය ළඟ ඉඳලා සෙන් බ්‍රිජට් කන්‍යාරාමයේ දක්වාම මේ ආර්.ජී. සේනානායක මාවතේ ප්‍රදර්ශන කුටි 100ක් අපි නිර්මාණය කරනවා. ඒ ප්‍රදර්ශන කුටි සහ මේ පුණ්‍ය මහෝත්සවයේ අනුග්‍රාහක දායක පින්වතුන් රාශියක් සිටිනවා. ඉතින් ඒ හැම දෙනාගීම නංගම් කියන්නට මේ අවස්ථාව නොවුනත් ඒ ප්‍රධාන ආයතන වශයෙන් පමණක් මං සිහිපත් කරනවා නම් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ කොළඹ තරුණ බෞද්ධ සංගමය, එවගීම පරම විඥානාර්ථ බෞද්ධ සමාගම, කළුතර බෝධිභාරකාර මණ්ඩලය, එවගේ මියුසියස් විද්‍යාලය, ගේට්වේ ජාත්‍යන්තර පාසල, එවගීම මේ ආනන්ද නානන්ද විද්‍යාල, ඩී.එස්. සේනානායක විද්‍යාලය, ඒ ආදී විද්‍යාල, ඒ වගේම අක්ෂිදාන සංගමය, ඒ වගේම මේ සඳහා දායක වෙන රජයේ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ඒ වගේම චීන බෞද්ධ සංගමය, ඒ වගේම බුරුම තානාපති කාර්යාලේ, තායිලන්ත තානාපති කාර්යාලේ, ජපන් තානාපති කාර්යාලේ, ඒ වගේම ඉන්දියානු තානාපති කාර්යාලය, ඒ වගේම පකිස්තානු තානාපති කාර්යාලි, ඉන්දුනීසියානු තානාපති කාර්යාලි, නීපාල තානාපති කාර්යාලය ආදී තානාපතිතුමන්ලාද ඒ තානාපති කාර්යාල මගින් මේ ප්‍රදර්ශන කුටි නිර්මාණ ඉදිරිපත් කරමින් මේ උතුම් වෙසක් කුලෙට බෞද්ධානාලිකාවේ මේ වැඩසටහනට පූර්ණ සහයෝගයේ සහ උපකාර සලසා දී තිබෙනවා. ඉතින් ඊ හැම දෙනාටම අපි මේ අවස්ථාවේදී කෘතවේදීව පින් දෙනවා. පින් අනුමෝදන් කරනවා. මේ වෙසක් කලාපය තුළ ඔබට ලේ දන් දෙන්න පුළුවන්, ඇස් දන් දෙන්න පුළුවන්, ශරීර අවයව දන් දෙන්න පුළුවන් ඔබේ මරණින් පසු. ඒ වගේම මහනුවර ඒ වකුගඩු වෛද්‍යවරුන්ගේ සංගමය අපේ වෛද්‍ය මෛත්‍රී රාජපක්ෂ මෙතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මේ වකුගඩු රෝගී පිළිබඳව සහ ඒ රෝගීන් වෙනුවෙන් විශේෂ කුටියක් නිර්මාණය කරලා ඒ සඳහාද උපදෙස් ලබා දෙනවා. රජී වෛද්‍යවරුන්ගේ සංගමේ නිරෝගී ජීවිතයක්, හොඳ බෞද්ධ ජීවිතයක් අපි ගත කරන්නේ කොහොමද? අපේ දේශීය සංස්කෘතිය තුළ අපි සෞඛ්‍ය සම්පන්න ජාතියක් හැටියට මේ බුදු දහමේ ආභාෂය ලබාගෙන පෙර ජීවත්ුනේ කොහොමද කියන කාරණය පැහැදිලි කර දෙන්න විශේෂ ප්‍රදර්ශන කුටි නිර්මාණය කරනවා. මේ හැටියට ගත්තහම මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමේ ඉඳලා සංඝමිත්තා මහරහත් මිහිණින් වහන්සේගේ වැඩමවීමේ ඉඳලා
ඒ අනුරාධපුර යුගයේ මහා රහතන් වහන්සේලා පිළිබඳව, අනුරාධපුර යුගයේ රජකම් කළ රජවරු පිළිබඳව ඒ ලෝස්තාජාත්‍යන්තර පාසල ඒ නිර්මාණය කරනවා. ඒ වගේම ගේට්වේ ජාත්‍යන්තර පාසල පොළොන්නරු රාජ සමයේ පිළිබඳ රජවරු පිළිබඳව ඒ ප්‍රදර්ශන කුටි නිර්මාණය කරන ඔය හෙටියට මේ ලංකාද්වීපේට බුද්ධ ශාසනය වෙනුවෙන් ක්‍රියා කළ ශ්‍රීමත් බෝධිසත්ව ගුණෝපීතානගාරික ධර්මපාලතුමන්, බ්‍රහ්මචාරි වලිසිංහ හරිච්චන්ද්‍රතුමා, ඒ වගේම මහාචාර්ය මලලසේකර මෙතිතුමා, එවගේම සර් ඩී.බී. ජයතිලක මෙතිතුමා ආදී ගත්තාම එකී නොකී මහා රහසක් ගිහි පැවිදි උතුමන් එදා සිට අද දක්වා මේ බුද්ධ ශාසනය රැකගන්ට අප්‍රමාණ කැපකිරීම් කරලා තියෙනවා. අප්‍රමාණ සේවාවන් ඒත්තු නිහඬව සිද්ධ කරලා තිබෙනවා. රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඒ මහා සේවය අද ජීවත් වෙන සමහර අය දන්නේ නැහැ. ඒ අපේ පැරණි උතුමෝ මේ රට රැකගත්ත විදිහ. ඒ නිසා මේ සිංහල බෞද්ධ සංස්කෘතිය අපේ රටේ ජනතාවට නැවත ප්‍රතිනිර්මාණය කරලා පෙන්වනවා. අපේ දරුවන්ට අපේ ඉතිහාසය නැවත කියා දෙන ඉතා ආදර්ශ සම්පන්න, අර්ථ සම්පන්න, පූජනීය වෙසක් කලාපයක් තමයි මේ සම්බෝධි විහාරස්ථානයෙන් බෞද්ධානාලිකාවෙන් මෙවර ඔබ වෙනුවෙන් නිර්මාණය කරලා තිබෙන්නේ. ඒ වගේම අපේ දසවස් වසර සම්පූර්ණ වීම නිමිත්තෙන් දහම් පාසල් දහසකට ඉතා දුෂ්කර විහාරස්ථානවල බෞද්ධ පුස්තකාලාපී ඉදි කරනවා. ඒ සඳහා වාණී කබට් සහ දහම් පොත්පත් පරිත්‍යාග කරනවා. ඒ වගේම මේ බෞද්ධ නාලිකාව මගින් මිතුවක් කල් මේ නාලිකාවේ දියුණුවට අතහිත දුන් ප්‍රෝගාමීව කටයුතු කළ සෑම දිනාටම උපහාර පිදීමේ මහා පුණ්‍යෝත්සවයක් මේ මාසේ 15 වෙනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙනවා. එහිදී දහසක් මහා සංඝරත්නයට සංඝ සතු මහා දානෙක් පූජා කරනවා. පීචීද ඒ බෞද්ධ සංගමී පිංගුතුන්ගේ දායකත්වයෙන්. ඒ වගේම මෙවරද ඉතාම අත්‍යාලංකාරයෙන් වෙසක් මහා පෙරහැර බෞද්ධ සම්බෝධි විහාරස්ථානයේ පැවැත්වෙන වාර්ෂික වෙසක් පෙරහැර මෙයි මාසේ 13 වෙනිදා පැවැත්වෙනවා. මේ විහාරස්ථානින් පිටත්ව මිසුස් විද්‍යාලයේ දක්වාදයින් පස්ව ටවුන් හෝල් එක නිලුම් පොකුණ ඉදිරියෙන් නැවත සම්බෝධි විහාරස්ථානයට මේ පෙරහැර වීදි සංචාරය කරනවා. අර වෙසක් වෙනුවෙන් ලංකාවට පැමිණිලා හිසිටිද සියලූම ජාත්‍යන්තර නියෝජිතයින්ට විදේශ රටවල ජනාධිපතිවරු, අගමැතිවරු, රාජ්‍ය නායකයෝ, මෙති ඇමැතිවරු, බෞද්ධ නායකයන් සෑම දෙනාම මෙවර සම්බෝධි විහාරස්ථානයේ වෙසක් පෙරහැර නරඹනවා. ඒ නිලුම් පොකුණේ ඉඳගෙන ඒ වෙසක් පෙරහැර නරඹන්නේ ඉදිරි පිටින් තමයි මෙවර පෙරහැර ගමන් කරවන්නේ. ඒ නිසා මේ වාගේ උතුම් කාරණා කටයුතු රාශියක්ම සංවිධානයේ විමින් පවතින මේ වෙලාවේ මේ සත්කාරයට මේ උතුම් මහා පින්කමට නන් ලෙසින් ආධාර උපකාර කරන අපේ සැදැහැවතුන් සිටිනවා. ඒ අද දවසේ ඒ ස්වර්ණදාස හේරත් මහත්මා මේ වෙසක් පින්කමට 50,000ක මුදලක් පරිත්‍යාග කළ ඉතුමා නොයික්වර බෞද්ධ නාලිකාවේ සෑම පින්කම්වලටම ආධාර කරනවා, උපකාර කරනවා. එවගේම අපේ සැදැහැවතුන් මහා රාශියක් සිටිනවා. සමහරු අය නම් ගම් කියන්ට කැමති නැ. අපි හොඳ හිත ව්‍යාපාරේ ඒ හර්ෂ මහත් ඒ හොඳ හිත මහත්මානන් ආදී කොටේති බොහෝ දෙනා මේ උතුම් පින්කමට විශේෂයෙන් මේ සංවස්සර මහා පුණ්‍යෝත්සවයට අපිට බොහෝම උපකාර කළායි ආරාධනා පත්‍ර, ඒ මුද්‍රණ කටයුතු සෑම දෙයක්ම කරන්නට ට්‍රයට් සමාජාත්‍යන්තර සමාගම දෙරණ රූපවාහිනිය අපේ දිලිච්චයිවීර මහත්මා ප්‍රධාන
ඒ කාර්ය මණ්ඩලය එවගීම ලංකාදීප මෞබිමාදී පුවත්පත් මේ සඳහා බිහිවින් උදව් උපකාර කළා. ඒ සෑම දිනාටම අපි මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා කරනවා, පින් දෙනවා. තානාපති කාර්යාලවල මේ ස්ථානීට පැමුණුණු සියලු තානාපතිතුමන්ලාද කෘතවේදීව සිහිපත් කරනවා. ඒ වාගේම මෙවර වෙසක් උත්සවේ සාර්ථක කරගන්ට මේ බෞද්ධයා නාලිකාවට සවන් දෙන ධර්ම ශ්‍රවණී කරන අපේ සැදැහැති දායක දායිකාවන් ශ්‍රාවක පින්වතුන් තමන්ට හැකි ලෙසින් මේ සඳහා මුදලින් පරිත්‍යාග කරලා තිබෙනවා. සමහර මව්වරුන්ට, පියවරුන්ට, වයෝවෘද්ධ පින්වතුන්ට සම්බෝධි විහාරස්ථානයේ පැමිණින්ට අපහසුයි කායික දුබලකම නිසා. නමුත් බෞද්ධයා නාලිකාවෙන් ඊගොල්ලෝ නිවෙස්වල ඉඳගෙන පැය 24 පුරාම ධර්ම ශ්‍රවණී කරමින් අප්‍රමාණ සතුටින් වාසය කරනවා. ඒ සද්ධාවන්ත පිරිස් කෘතවේදීත්වයේ සලකගෙන අනිත් දවස් පුරාම අපි බුදුබණ අහන්නේ බෞද්ධයා නාලිකාවෙන්. අපි ජීවිතේ බොහෝ පින්කම් කරගෙන තියෙනවා බෞද්ධයා නාලිකාව නිසා. මේ අසද්ෘස මහා බුද්ධ පූජාවට මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරවන්නට, ඒ වගේම මේ අසද්ෘස මහා බුද්ධ පූජාවට දායක වෙන්නට ඕන කියලා බොහෝ පින්වතුන් අපේ පුණ්‍යාධාර ගිනුමට මුදල් පරිත්‍යාග කරලා තිබෙනවා. ඉතින් ලංකා බැංකුවේ, මහජන බැංකුවේ, සම්පත් බැංකුවේ තිබෙන ගිණුම් වලට අපේ සද්ධාවන්ත ශ්‍රාවකයන් සදහෙවතුන් මුදල් පරිත්‍යාග කරලා තිබෙනවා. ඒ වගේම තමන්ගේ දරුවෝ අතේ, මුණුබුරු මිනිබිරිය අතේ මේ ස්ථානීට ඇතැම් මව්වරු පියවරු මුදල් ගෙනවිත් භාර කරනවා. කාර්යාලීට දීන් රිසිට් පත් ලබා ගන්නවා. ඉතිං ඒ ආධාර කරන, උපකාර කරන සෑම දෙනාටම පිමී මොහොතේ පුණ්‍යානුමෝදනා කරනවා, සිත්පතනවා, ආශිර්වාද කරනවා. ඒ සෑම දෙනාටම මේ උතුම් පින්කම්වල අනන්ත ආශිර්වාද බලයෙන්, අනන්ත පුණ්‍ය බල මහිමයෙන්, අනන්ත බුදුගුණ ආනුභාව බලයෙන් ලෝ පහළ මී බදාල 512,000 බුදුරජාණන් වහන්සේලගේ අනන්ත බුදුගුණ බලයෙන් සෑම දිනාටම සිතක් ශාන්තියක් යහපතක්ම වේවා. ආයුරෝග්‍ය භාග්‍ය සම්පත් සැලසේවා. මෙලව ජීවිත පරලොව ජීවිත වාසනාවන්ත වේවා. ඔබ නමින් මිය පරලොවගේ සියලු ඥාති මිත්‍රාදීන්ටත් ලක්වැසිලෝ වැසි සෑම දෙනාටමත් මේ පින් උතුම් අමා මහ නිවන්සෝ පිණිසම හේතු වේවා, වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. පින්තුනි, අදත් අප මේ කෙටි කාල වේලාව වෙන් කරගෙන මේ උතුම් පින්කම පිළිබඳව ඔබ වැඩි වශයෙන් දැනුවත් කළා. මේ පින්කම සාර්ථක කරගන්නට ඔබට දායක වන්නට හැකියාව තිබෙනවා. එළඹෙන වෛශාඛ්‍ය මංගල්‍යය නිමිති කරගනිමිනුයි බෞද්ධ ආමාදිජාලය මේ මහානීය පින්කම සංවිධානය කරන්නේ. මෙය කිසිදු කරදරයකින් තොරව, කායික මානසික පීඩාවකින් තොරව පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේට සාර්ථක කරගන්නට ශක්තිය, ධෛර්යය, වරම වාසනාව හිමි වේවා කියා අප ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින්කමට දායක වීමේ අරමුණින් අද මේ ස්ථානයට සපමිණි ස්වර්ණදාස හේරත් මහත්මාණන්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන අප පින්බර උදෑසන සජීව වැඩසටහන නිමවටපත් කරන්නයි සූදානම් වෙන්නේ. මේ පින්කම පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්නට අමතන්න අපේ දුරකථන අංක 011 7215288 011 7215288 හෝ 011 4374693 011 4374693 අපේ දුරකථන අංක. එසේනම් ඒ පිළිබඳවත් දැනුවත් කොට අද දවසේදී අප සමුගන්නවා ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. මගින් ගොඩ නැගුණු විශිෂ්ට හෙළ පරපුරක අපි මන් දැක්වා.